ආයුබෝවන් චුටි ගේ පුතේ හැමෝටම සුබම සුබ දවසක් වේවා. අද දවසේ ඔයාලත් එක්ක ලංකාවේ ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍ර අතර ශිෂ්‍යත් පුවත්පත් අතර පුවත්පත් සුලිය පුවත්පතත් එක්ක මේ එන පෙබරවාරි 6 වෙනිදා ඉඳලා ඔයාලට ගන්න පුළුවන් සුලිය පුවත්පත් ඒ පුවත්පතේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර අංක 1 තමයි අද දවසේ කතා කරන්නේ. එහෙනම් හැමෝටම ලස්සනට අද දවසේ වැඩේ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම අපි යමු අපේ ප්‍රශ්න පත්‍රයට. අද දවසේ මොකද්ද තියෙන ප්‍රශ්න ටික කොහොමද අපි එක සාකච්ඡා කරන්න කියලා බලන්න. හරි පුතේ, මෙන්න පළවෙනි පෙරවරු ප්‍රශ්න පත්‍ර අංක 1 මේකේ පළවෙනි ප්‍රශ්න ඉඳලා අපි කතා කරගෙන යමු ඉස්සරහට. අංක 1 සහ 2 ප්‍රශ්න වල දී ඇති රූප වලින් දෙකක් සමානයි. ऐसे समान नोएन रूप है तोरा हरे जन मैं कह दिया बलागन के आर वासे तीत गोड़ाक तियला तियना आ उर्ते आक तियना उर्ते समान कोटा सतरा कट में दागन तियना उन्नो आगे टिका तियना है भाई मैं कह दिया बलागन यार ती मुकाखरे बिना सकती है ने मैंने मैं तीत के क्या ने का अपिता उपोधे में नो हरे जन उन्ना आपे बलागन ना पालवेनी रूपे तियना वा तीत हतरा तियला तियना එයාට විරුද්ධ පැත්තෙන් 33ක් තියලා තියෙනවා. ඔන්න අපි බලාගෙන යනවා හතරට විරුද්ධ පැත්තේ 3ක් තියනවාද කියලා. හැම එකේම බලාගෙන යනවා. බලාගෙන යනකොට දෙවෙනි රූපේ හතරට විරුද්ධ පැත්තේ 1යි තියෙන්නේ. හරිද? තුන්වෙනි රූපෙට ගියාම අනේ තුන්වෙනි රූපේ බලනකොට මොකද තියෙන්නේ? හතරට විරුද්ධ පැත්තේ 3ක් තියෙනවා. එතනින්ම සමාන රූප දෙක තේරිලා අසමාන රූපය අපිට මතු වෙනවා නේද? එනම් උත්තරේ අංක 2 කියලා ඔයාලට පැහැදිලිව අවබෝධ වෙනවා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අංක 2. මේකේ බලද්දී ප්‍රධාන රූපේ එක සමාන. එහෙනම් මේක වෙනස් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම ඒක අස්සේ තියෙන පුංචි පුංචි කෑලි ටික කියලා තමයි අපි බලාගෙන යන්නේ. අර ලොකු ත්‍රිකෝණ දෙක අස්සේ තියෙන පොඩි ත්‍රිකෝණ දෙක දිහා බලාගෙන යනවා. එහෙම බලාගෙන යද්දී අපිට වෙනස් එකක් හොයාගන්න බෑ පුතේ. උත්තර තුනේම තියෙන වෙනස් රූපය හොයන්න බෑ එතන ත්‍රිකෝණ කුංචි ත්‍රිකෝණ ටික දිහා බලන්නේ. එහෙනම් අපි අර සමචතුරස්‍රස්සට එනවා. එහෙම බලාගෙන යද්දී ඔන්න තියෙනවා අර අපි කියන්නේ කිරිබත් කෑල්ලක් වගේ කියලා. එහෙම හැඩතල දෙකක් තියෙනවා. පළවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා නැත්තේ දෙවෙනි එකේ. නැත්තේ දෙවෙනි එකේ. හරි. එහෙනම් උත්තරේ 2:2. හරි ලේසි. හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරා. එතකොට මේ ප්‍රශ්නේ පුතේ හිස්තැන තියෙන්නේ දෙපැත්තේ. මැද තියෙනවා මෝල් ගහ ඉදිකටුව කියලා වචන දෙක. එහෙනම් මෝල් ගහ කියන එකට සම්බන්ධ වචනයක් තමයි පළවෙනි හිස්තැනේ තියෙන්නේ. එහෙනම් අපි ඕක උත්තර ලියනවට වඩා ලේසි පහසුයි. මෝල් ගහට සම්බන්ධ වචනයක් उत्तर तुने पालवेनी वचने टा इतने केले बलागने किया ना अभी टा पटास्कार उत्तरे में आ गाने पुरवा अभी बालम पालवेनी उत्तरे दिया ना नूल किया नूलाई मोल गहाया तरे लोगों संबंधित आवेयक ने देवनी कटे आना वांगेडियाई मोल गहा अनि संबंधाई ने दे वांगेडियाई मोल गहाई संबंधित आवेयक तीनों इहना देना टा देखा ඉදි කටුවයි නූලයි. එහෙනම් උත්තරේ අංක 2. හරි. අපි යමු ඊළඟ එකට. හරි. එතකොට මේ ප්‍රශ්නවල අපි හොයන්න ඕනේ සමහර ඒවා අපි දන්නේ නැහැ. එහෙම ඒවාට කාලය නාස්ති කරනවට වඩා පහසුයි උත්තරත් එක්කම උත්තර හොයාගන්න එක. හරි. ඔන්න බලන්නකෝ. මේක රටාවක් තියෙනවා දෙපැත්තේ ත්‍රිකෝණ ටිකක් තියෙනවා මැද මොනවා හරි දෙයක් තියෙනවා ගුණ කරනවා දෙවරක් දෙක මුකුත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපි මෙන්න මෙහෙම බලන්න. පළවෙනි එකේ දෙපැත්තේ තියෙනවා දෙකේ ඉලක්කම් දෙකක්. දෙවරක් දෙක ඔය පේන්නේ. දෙවරක් දෙක. දෙවරක් දෙක හතරයි. ආ 10 ස්ථානයේ ඉලක්කම නිර්මාණය වෙලා තියෙන්නේ දෙපැත්ත දෙක ගුණ වෙලා කියලා තියෙනවා. රයිට්. ඔන්න අපිට පොඩක් පේනවා. ඊට පස්සේ උඩ යටයි බලමු. තුන් වාරයක් දෙක 6යි. එහෙමනම් එක ස්ථානයේ නිර්මාණය වෙනවා උඩ යටයි 10 ස්ථානයේ නිර්මාණය වෙනවා දෙපැත්තේ දෙකෙන්. බලමු ඒකම වෙන්න ඕනි අනිත් එකේ. එනම් ගිල්ල බලමු එකට දෙපැත්ත දෙකෙන්
නිර්මාණය වෙන්න ඕනි 10 ස්ථානේ දෙවාරයක් එක දෙකවරක් එක ආ දෙක තියෙනවා උඩයි යටයි නොත් එක ස්ථානේ තියෙන්න ඕන 1යි 2යි 1යි 2යි රයිට් ඒකෙත් තියෙන දැන් අනකට හරියද කියලා බලන්න ඕනි දැන් ආ දෙපැත්ත දෙකෙන් දෙපැත්ත දෙකෙන් නිර්මාණය වෙන්නේ 10 ස්ථානේ 4 වරක් 2 8යි 8 තියෙන උත්තර දෙකක් තියෙනවානේ 10 ස්ථානේ පළවෙනි එකෙත් තියෙනවා දෙවෙනි එකෙත් තියෙනවා sorry තුන්වෙනි එකෙත් තියෙනවා එහෙනම් අපි අනිත් එකත් බලමු 3යි 3යි 3 වරක් 3 3යි 3යි කියන්නේ 3 වාරයක් 3 9යි එහෙනම් එක ස්ථානේ 9 ආපු උත්තරේ 89 හරි හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ 89 ඒ කියන්නේ පළවෙනි උත්තරේ right හරි එහෙනම් යන් අපි ඊළඟ ප්‍රශ්නේ පහ අංග පහ දැන් 20 64 16 දැන් ඔබ දිහා බලද්දි පුතේ අපිට එකතු කිරීමක් විදිහට ගන්නත් බෑ හරිද එහෙනම් 5 සහ 4 මොකක් හරි කරලා ගන්න උත්සාහ කළොත් අපිට පුළුවන් 4 වරක් 5 20 එහෙනම් ඊළඟ එකට එන්න ඕනි ඊළඟ දෙක ගුණ වෙලා 64 හැදෙන සංඛ්‍යාවක් දැන් උත්තර බලන්න ඕනි හරිද මේක උත්තරත් එක්ක තමයි හදාගන්න ලේසි අපිට දැන් බලන්නකො පළවෙනි එකේ 8 වරක් 5 8 වරක් 5 64 නෙමෙයිනේ එහෙනම් අපි ඒක පොඩ්ඩක් ඇතහැරලා දාලා ඊළඟ උත්තරයට යනවා ඊළඟ කොටු දෙකේ තියෙන දෙවෙනි උත්තරේ තියෙනවා 8 වරක් 8 8 වාරයක් 8 64යි අන්න දැන් හරි වගේ තාම හරි නෑ අන්න හරි වගේ එහෙනම් ඊළඟ එකේ උත්තරේ තියෙනවානේ දෙකේ ඉලක්කම උත්තරේ තියෙනවා දෙකේ ඉලක්කම අන්න දැන් එයාට දැන් අපි දැනට තෝරගත්තේ දෙක උත්තරේ දෙක පිළිතුරනේ ඒ පිළිතුරේ දැන් 8 ඉලක්කම ගන්නවා 2යි 8යි 16යි හරි ගියා නේද වැඩේ නියමෙට හරි ගියා එහෙනම් උත්තරේ මොකුත් නැහැ යටින් ගහන්න ඉරා දෙවෙනි උත්තරේ හරි එහෙනම් ලකුණු ඔක්කොම හම්බෙනවා රයිට් අපි යමු ඊළඟ එකට අපි මේක හදමු නේද හරි මේක හදමු අපි 6 වෙනි ගාන අපි යමු අංක 6 එක සමාන හැඩතල තුනකින් යුක්ත මෙම රූපයේ වටේ දිග කීයද කියලා අහනවා අපි රූපේ බෝඩ් එකට දාගෙන අපි ගාන හදමු නම් රූප දෙකක් දීලා තියෙනවා අපිට කියනවා එක පැත්තක් ඒ කියන්නේ මෙන්න මේ පැත්ත 2 සෙන්ටිමීටර කියලා මේ පැත්ත අපිට කියනවා 3 සෙන්ටිමීටර කියලා ඔච්චරයි තොරතුරු දීලා තියෙන්නේ එහෙනම් මේක වටේ දිග හොයන්න අපි දන්න ටික දාගමු දන්නවා අපි මෙන්න මෙතන 3 සෙන්ටිමීටර කියලා ඒ වගේම මෙන්න මෙතන 3 සෙන්ටිමීටර කියලා දන්න ඒ වගේම මෙන්න මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි කියලා දාන්න එහෙනම් අපිට මේක වටේ යද්දි මෙන්න මේ ප්‍රමාණය සහ මෙන්න මේ ප්‍රමාණය අපිට අවශ්‍යයි තොරතුරු ඒ ටික නැහැනේ හරිද ඒ ටික නැති නිසා දැන් ඒ ටික හොයා ගන්න ඕනේ පුතේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට හරිද 3වා 2 6 කියලා අපි දන්නවා එහෙනම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට මෙන්න මේ රේඛාව දිගේ ගියොත් 6ක් තියෙනවා හැබැයි මෙන්න මේකේ මෙන්න මේ එක පැත්ත 3යි එහෙනම් මේ 6න් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට 6යි 3යි සෙන්ටිමීටර තියෙනවා එහෙනම් මෙතන ඉඳලා මෙතනටම 6යි සෙන්ටිමීටර මෙතන ඉඳලා මෙතනට 3යි එහෙනම් මෙන්න මේ කෑල්ල සහ මෙන්න මේ කෑල්ලේ තව අපිට තියෙනවා 3 සෙන්ටිමීටර එහෙනම් අපි දාන තොරතුරු ටික ගමු 1යි 2යි 3යි මේ පොඩ්ඩේ 3යි ඔක්කොම තියෙනවා 3 ඒවා 4 ඒ කියන්නේ 12 සෙන්ටිමීටර ඊට පස්සේ මෙතන තියෙනවා 2යි මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි 2 4 6 8 තව සෙන්ටිමීටර 8ක් තියෙනවා. එතකොට ඔක්කොම සෙන්ටිමීටර ටික එකතු වුණාම 20යි සෙන්ටිමීටර. 20යි සෙන්ටිමීටර. හරි. එහෙනම් 6 වෙනි ගාන හරි. අපි යමු 7 වෙනි ගානට. අංක 7. අංක 7. රයිට්?
අඹගොඩකින් හතරෙන් එක අට ඇති අඹගෙඩිවල මිල 150යිලු. ගොඩෙන් අටෙන් දෙකක් ඇති අඹගෙඩිවල මිල ගන්න කීයද කියලා. මේක භාග පිළිබඳ පොඩි ප්‍රශ්නයක්. හරි. අපි ප්‍රශ්නය විසඳගමු. පුතේ මම අඹගොඩ අඳින්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මගේ අඹගොඩ. මෙයා හතරෙන් එකක් නිසා මම මෙයාව හතරෙන් කොටස් හතරකට බෙදෙනවා. බෙදුවාට පස්සේ මෙන්න මේ ප්‍රමාණය තමයි හතරෙන් එකක් කියලා කියන්නේ. හරි. ඔන්න එක කෑල්ලක් 150යි. රුපියල් 150යි. හරිද? එතකොට මේ බලන්නකෝ. දැන් 8න් 2ක්. 8න් 2ක්. 8න් 2ක් මම මෙයාව 8කට බෙදා ගන්න ඕනේ. එහෙනම් මම මෙයාව 8කට බෙදනවා. මේ අඹගොඩමනේ 8කට බෙදා ගන්න වෙන්නේ අපිට. එහෙනම් මේන්න මෙතන එක ඉලක්ක ගන්නවා. මේන්න මෙතනින් තව ඉලක්ක ගන්නවා. සමාන කෑලි 8කට බෙදුනා. සමාන කෑලි 8කට බෙදුනා. එහෙනම් ඒ සමාන කෑලි 8න් කෑලි 2 8න් 2ක් කියන්නේ මේ වගේ කෑලි 2ක්. මේ තියෙන්නේ අර 150ට අයිති තිකම තමයි 4න් 1ට අයිති තිකම තමයි 8න් 2ට අයිති උනේ. එහෙනම් 4න් 1ක් 150යි. එහෙනම් 8න් 2කුත් 150යි කියලා එන්න ඕනි. උත්තරේ අංක එන්නේ 2. උත්තරේ අංක 2. හරි. උත්තරේ අංක 2. හරි. ඊට පස්සේ අපි යනවා මින් වැරදි ගැලපීමක් සහිත පිළිතුර තෝරන්න. මගේ පුතේ හොඳට මතක තියාගන්න අපිට ලංකාවේ දිස්ත්‍රික්ක ටික පළාත් ටික පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන ඕනේ ශිෂ්‍යත්ව විභාගයට වාඩි වෙද්දී. ඒ වාඩි වෙද්දී ඒ ටිකෙන් අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පරිසරය අස්සෙත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක නිසා ලංකාවේ දිස්ත්‍රික්ක ඒ ඒ පළාතට තියෙන දිස්ත්‍රික්ක මොනවද? මුහුදට වට වෙච්ච මුහුදෙන් අට මායින් වෙච්ච දිස්ත්‍රික්ක මොනවද? මායින් නොවන දිස්ත්‍රික්ක මොනවද? ආ සමහර පළාත්වල දිස්ත්‍රික්ක කිහිපයක් මුහුදට මායින් වෙනවා. සමහර පළාත්වල මුහුදට මායින් වෙන්නෙම නෑ නේද? ආ දැන් ඌව පළාත එහෙම ගත්තොත් මුහුදට මායින් වෙනවා කියලා හිතෙනවා. ලඟත්යෙන් බලද්දි. හරි? මෙන්න මේවා ගැන හොඳ අවබෝධයක් පුතේ ඔයා හදාගන්න ඕනි. ඉතින් ඒ ආශ්‍රිතව හැදිච්ච ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මින් වැරදි ගැලපීම සහිත පිළිතුර තෝරන්න. මේ මුහුදට මායින් වෙච්ච පලාත් ගැන කතා කරන්න. උතුර මායින් වෙනවා. ආ උතුර පලාතේ දිස්ත්‍රික්ක ටික ඔක්කොම වගේ මායින් වෙනවා. හැබැයි උතුරු මැද මායින් වෙන්නේ නැහැ. සබර ගමුව මායින් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ මායින් වෙන ඒවා තියෙනවා, මායින් වෙන්නේ නැති ඒවා තියෙනවා. ඊළඟට දෙවෙනි උත්තරයට ගියොත් උතුරු මැද මායින් වෙන්නේ නැහැ. අනුරාධපුරයේ පොළොන්නරුව සබර ගමුව ගියොත් රත්නපුර සහ කෑගල්ල මායින් වෙන්නේ නැහැ. දකුණට ගියොත් ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම මායින් වෙනවා දකුණු පළාත. එහෙනම් අපි එක ගන්නත් බෑ. බලන්නකෝ ඒකෙත් තියෙනවා මේ තුන්වෙනි උත්තරේ සබරගමුව, රත්නපුර කෑගල්ල, මධ්‍යම පළාත දිස්ත්‍රික්ක ටික, මාතලේ නුවර එළිය, මහනුවර, ඌව පළාත, බදුල්ල මොනරාගල, මෙන්න මේවා එකක්වත් මුහුදට මායින් වෙන්නේ නැහැ. ඒක නිසා පිළිතුර වෙන්නේ අංක 3. සබරගමුව මැදෙම ඌව. හරි. අපි යමු 8 ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට. මෙන්න මේ ප්‍රශ්නේ බලන්න. මේ ප්‍රශ්නේ බෝඩ් එකේ හදන්න කලින් මේ ප්‍රශ්න හොඳට බලමු අපි. මෙම රූපය දෙස බලා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. හරි. තරුෂි කියලා කෙනෙක් ඉන්නවා, නෞෂා කියලා කෙනෙක් ඉන්නවා, ඉනක්ෂි කියලා කෙනෙක්. එතකොට බලන්න ඔය නෞෂා කියන එකේන අනිත් පැත්තට හැරිලා ඉන්නේ. ඒ කියන්නේ එයාගේ පිටුපස තමයි අපිට පේන්නේ. දෙපැත්ත දෙන්නගේ තමයි මුහුණ පේන්නේ. හරිද? මේක හොඳට අවබෝධ කරගත්තොත් හරි ලේසි. ඊළඟට කියනවා මේ තිදෙනා අල්ලාගෙන සිටින අත් නොහෙර අල්ලගෙන ඉන්න විදිහට අත් නොහෙර තමා බලාගෙන සිටින දෙස සිටින දෙසට විරුද්ධ දිශාවට හැරෙනවා. ඒ කියන්නේ දැන් මම ඉන්නවා මේ විදිහට විරුද්ධ දෙසට හැරෙනවා කියන්නේ මම මේ පැත්තට හැරෙනවා. ඒක නෙවෙයි කියන්නේ. එහෙම හැරෙනවා. එවිට ඉදිරිය බලා සිටින්නේ කවුද කියලා අහනවා. ඉදිරිය බලා සිටින්නේ කියලා දැන් උත්තර ටික දීලා තියෙනවා. දැන් හොඳට බලන්න. දැන් අත අල්ලගෙන අපිට හැරුණොත් මොකද වෙන්නේ? අපි අත අල්ලගෙන හැරුණොත් මේ බලන්න දැන් බෝඩ් එකට එන්න. දැන් මම ඔබ පෙන්නන්නම්.
හදමු. මට ඉතින් ලස්සනට ඔයාලට වගේ චිත්‍ර අඳින්න බෑ. හැබැයි මම දන්න විදිහට ලස්සනට චිත්‍රයක් අඳිනවා. මේ ඉන්නේ කවුද? තරුසි. මම ලියාගත්තා. ඔයාලා ලියන්න ඕනේ නැහැ. ඔයාලා පේපරේ තියෙනවා. තරුසි. මේ තරුෂිගේ දකුණු අත මේ ඉදිරිය බලාගෙන ඉන්නේ. එතකොට තරුෂිගේ දකුණු අත තමයි මේ තියෙන්නේ. ඊළඟට තරුෂිගේ වම් අත තමයි මෙතන තියෙන්නේ. හරිද? මූණ දාමු අපි ලස්සනට. ලස්සන බබේ ඔන්නේ දාලා අදමා විභාග වෙලාවේ වා කරන්න වෙලාවක් නැහැ. හැබැයි අපි මේක තේරුම් ගන්න මෙහෙම කරමු. ඊට පස්සේ නෞෂා එයා අපිට පේන්නේ නැහැ. එයා අනිත් පැත්තේ හැරිලා ඉන්නේ. එයාගේ පිටිපස්ස තමයි අපිට පේන්නේ. රයිට්. මෙන්න මෙහෙම ඇවිල්ලා මේ අත අල්ලගෙන ඉන්නේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මේ පැත්තේ අත තියනවා. එතකොට නෞෂාගේ වම් අත තමයි තියෙන්නේ. රයිට්. වම් අත තමයි තියෙන්නේ. නෞෂාගේ දකුණු අත තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා ඉන්නවා. කවුද? ඉනක්ෂි. අපි යා වැඳගත්තා. එයාගේ අත දාගත්තා. එයා ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඇස් තිබුවා. කොණ්ඩේ දැම්මා. හරිද? ඊට පස්සේ එයාගේ දකුණු අත තමයි මෙතන තියෙන්නේ. රයිට්. එයාගේ දකුණු අත තමයි මෙතන තියෙන්නේ. වම් අත තමයි මෙතන තියෙන්නේ. එහෙනම් දැන් ඉන්න විදිහට අල්ලගෙන තියෙන්නේ තරුෂිගේ වම් අතින් නෞෂාගේ වම් අත, නෞෂාගේ දකුණු අතින් කවුද? ඉනාක්ෂිගේ දකුණු අත. කොහොමනේ තියෙන්නේ? දැන් ඔය අත් අල්ලගෙන හැරෙන්න ඕනි දැන් අනිත් පැත්ත. මෙහෙම. හරිද? එහෙම හැරෙනකොට මගේ පුතේ මෙන්න මෙහෙමයි මේක හැරෙන්නේ. මෙයා, ඒ කියන්නේ මෙයාට මෙන්න මෙතනට එන්න වෙනවා. හරිද? නෞෂා කොහොමත් නැද තරුෂිට මේ පැත්තට යන්න වෙනවා. හරි. තරුෂිට කොහොමත් මේ පැත්තට යන්න වෙනවා. හරි. අපි හරවලා බලමු. හරිද? හරවලා බලමු. මම මෙන්න මෙතනින් පුංචියට අඳින්නම්. හරිද? ඔන්න ඔහොම. කවුද ඉන්නේ? අර ඉනාක්ෂි එන්න ඕනි මෙතන. රයිට්. ඊට පස්සේ නෞෂා මෙතනට එනවා. හරිද? මේ ඉන්නේ නෞෂා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? තරුෂි. එතකොට දැන් අපිට ඉස්සරහා බලාගෙන ඉන්නේ මෙන්න මෙයා. කවුද? නෞෂා. මේගොල්ල පිටිපස්ස බලාගෙන ඉන්න දෙන්න. මොන කොණ්ඩෙත් දැම්මා. දැන් අත්. දැන් බලන්න තරුෂි නෞෂායි අල්ලගෙන ඉන්න අත් වෙනස් වෙන්නේ නැහැ. වම් අත් දෙකමයි. තරුෂි සහ නෞෂා මෙන්න වම මෙන්න වම්. ඊට පස්සේ ඉනාක්ෂි මෙතන ඉනාක්ෂි සහ නෞෂා අල්ලගෙන ඉන්නේ දකුණු අත් දෙකේ. මෙතන වෙනස් වෙන්නේ නැහැ. ඇයි? අත් අතාරින්නේ නැහැනේ. හරි. එතකොට මෙයාගේ වම් අත මේ පැත්තේ, මෙයාගේ දකුණු අත මේ පැත්තේ. දැන් ප්‍රශ්නෙකට උත්තර බලමු. ඔච්චරයි තියෙන්නේ. හරි. අර අපිට පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙයා හැරෙනකොට අත් ඇතෑරෙන්නේ නැහැ කියන එක අවබෝධය තියෙනවා. හරිද? එහෙනම් බලන්න. මේ තිදෙනා අල්ලාගෙන සිටින අත් නොහැර තමා බලා සිටින දෙසට විරුද්ධ දිශාවට හැරේ. එවිට ඉදිරියෙන් බලා සිටින්නේ, ඉදිරිය බලා සිටින්නේ ඔන පළවෙනි උත්තරේ තියෙනවා තරුෂි ඉනාක්ෂි. නෑ. තරුෂි ඉනාක්ෂි ඉදිරිය බලාගෙන ඉන්නේ නැහැ. නෞෂා විතරයි ඉදිරිය බලාගෙන ඉන්නේ. නෞෂා පමණි. නෞෂා පමණි. එහෙනම් 9 ප්‍රශ්න උත්තරේ 2. හරි. අපේ ප්‍රශ්න දෙකම එක සැරේ හැදුවා. 10 ප්‍රශ්නේ බලන්න. දෙයත් අත් නොහැර විරුද්ධ දිශාවට හැරුණු විට පහත ප්‍රකාශ වලින් කුමක් නිවැරදිද? ඔන්න බලනවා පළවෙනි උත්තරේ. තරුෂිගේ දකුණු අතින් දකුණු අතින් කියනකොට තරුෂිගේ ආයේ දකුණු අතින් අල්ලන්න කවුරුවත් නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ එතරම් වැරදි. කාලේ ඉතාම වැදගත් මගේ පුතේ. ඒක නිසා පුංචි තැනකින් හරි වැරදි කියලා හරියටම නිශ්චිතවම තේරුණාට පස්සේ ඒක පස්සේ එලවන්න එපා. ඒක එතනින් අතාරින්න. තරුෂිගේ දකුණු අතින් අල්ලන්න කවුරුවත් නැහැ පුතේ. තරුෂිගේ දකුණු අතින් කවුරුත් අල්ලන්නේ නැහැ මේ. කවුරුත් නැහැ. ඒක නිසා පළවෙනි කෑල්ල වැරදි. පළවෙනි උත්තරේ වැරදි. යන් දෙවෙනි උත්තරේට. ඉනාක්ෂිගේ වම් අතින් නෞෂාගේ දකුණු අත. ඉනාක්ෂිගේ වම් අත කියනකොට ඉනාක්ෂිගේ වම් අත ප්‍රියගේ තියෙන්නේ. එයාගේ ප්‍රී හැන්ඩ්, එයාගේ අත ප්‍රියගේ තියෙන එක කවුරුත් අල්ලගෙන නැහැ. ඒ උත්තරෙත් වැරදි.
අපි යන් ඊළඟට තුන්වෙනි උත්තරයට නෞෂාගේ දකුණු අතින් ඉනක්ෂිගේ දකුණු අත නෞෂාගේ දකුණු අතින් මේ ඉන්නේ නෞෂා මැද එයාගේ දකුණු අතින් ඉනක්ෂිගේ දකුණු අත අල්ලගෙන තියෙන්නේ හරි අපිට රූප මේ හරවන්න දෙයක්වත් නැහැ අපිට මේකෙම හදාගන්න පුළුවන් මේ නෞෂාගේ දකුණු අතින් ඉනක්ෂිගේ දකුණු අත අල්ලගෙන තියෙන්නේ හරි එහෙනම් උත්තරේ අංක 3 හරි උත්තරේ අංක 3 හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 11 වෙනි ප්‍රශ්නේ අපි 11 වෙනි ප්‍රශ්නේ බෝඩ් එකේ හදමු පුතේ right අක්කාගේ 10 වෙනි උපන්දිනය මීට අවුරුදු 10කට පෙර සැමරූ අතර හරි අක්කා ඉන්නවා මේක ඉන්නවා තව එක්කෙනෙක් කවුද එම වසරේ අයියා හරි මීට අවුරුදු 10කට කලින් අපි එහෙම හිතමු දැනට අවුරුදු 10කට කලින් කියන්නේ දැන් 2024 නේ 2024 එහෙනම් මීට අවුරුදු 10කට කලින් කියන්නේ මීට අවුරුදු 10කට කලින් කියන්නේ 2014 නේ 2014 හරි එහෙනම් අක්කාගේ 10 වෙනි උපන්දිනය මීට අවුරුදු 10කට පෙර සැමරුවද එහෙනම් අක්කා 10 වෙනි උපන්දිනය සමරලා තියෙන්නේ 2014 මම මේ 2014 කියලා දීලා නැහැ උත්තරය මේ වසර මම අනුමාන කරනවා මේ අවුරුද්දේ ඉඳලා මීට අවුරුදු 14කට කලින් කියලා සෝරි 10කට කලින් 2014 කියලා ඊට පස්සේ එම වසරේම අයියා සිය 15 වෙනි උපන්දිනය සැමරුවලු එහෙනම් 2014 මයි අයියා 15 සමරනවා හරි තවත් අවුරුදු 10කින් හරිද තවත් අවුරුදු 10කින් මෙයා 10 වෙනි උපන්දිනය සමරන්නේ 2014 එතකොට 2024 ට මෙයාට අවුරුදු 20ක් වෙන්න ඕනේ හරිද මෙයාට අවුරුදු 25ක් වෙන්න ඕනේ 10කට කලින් 15 වුනේ එහෙනම් 10ක් තව ගෙවුනාට පස්සේ 25යි ඒ කියන්නේ දැන් තමයි මේ දෙන්නගේ මේ 20 සහ 25 වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ අහන්න ඕනේ නෙමෙයි. තව අහනවා. තවත් අවුරුදු 10කින් එළඹෙන වසරේ අයියා සහ අක්කාගේ තවත් අවුරුදු 10ක් ගියාට පස්සේ. තව අවුරුදු 10ක්. මෙයාට 10ක්. ඒ කියන්නේ 2034 වෙනකොට. මෙයාට 10ක් එකතු කරන්න. මෙයාට 10ක් එකතු කරන්න. එහෙනම් මෙයාට 35යි. මෙයාට 30යි. හරිද? අයියාගේ සහ අක්කා සමරන උපන්දින පිළිවෙලින් අයියා සහ අක්කා සමරන අහන්නේ එහෙනම් අයියා 35 වෙනි උපන්දිනය අක්කා 30 වෙනි උපන්දිනය හරිද එහෙනම් උත්තරේ අංක 3 අංක 3 හරි අපි අහන 12 වෙනි ප්‍රශ්නෙට 12 වෙනි ප්‍රශ්නේ බෝඩ් එකේ හදන්න ඕනේ මේ බලන්න වෙරළ වටා මුතු පර වැටියයි ඉන්දිය සයුරේ මුතු වැටියයි හරිද වෙරළ වටා මුතු පර වැටියයි ඉන්දිය සයුරේ මුතු වැටියයි කවියා මේන් කියවල උත්සාහගෙන ඇති වැදගත්ම දේ කුමක්ද කියලා අහනවා වැදගත්ම දේ කුමක්ද කියලා අහනවා රයිට් එතකොට වෙරළ වටේ ඇති මුතු පර වැටිය වෙරළ වටේ ඇති මුතු පර වැටිය ගැන නෙමෙයි මේ කියන්නේ හරිද ඉන්දියන් සයුරේ මුතු වැටේ ගැන නෑ එහෙමත් නෙමෙයි කියන්නේ ශ්‍රී ලංකාවේ වටිනාකම ගැන පුතේ කියන්නේ අපේ රට ඇත්තටම සම්පත් රාශියක් තියෙන හරි සුන්දර රටක්. හරි ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ. හරි 13 වෙනි ප්‍රශ්නේ. අංක 13. අංක 13 බෝඩ් එකේ හදන්න ඕනේ නැහැ. මෙහෙම කතා කරමු අපි. ඒක ලේසි. 1 සිට 6 තෙක් ඉලක්කම් ලියා ඇති ගණකයන් දෙකක් එකිනෙකට අලවා මේ තියන ආකාරයේ මේ රූපේ තියෙනවා. එකිනෙකට ඇලවුණු පැති දෙකේ තිබිය හැකි අගයන්හි එකතුවට එකතු වෙහි තිබිය හැකි උපරිම අගය අහනවා. එතකොට ඔය අපිට එක ගණකයක් පෙන්නනවනේ පුතේ 6 3 1 කියලා පැති තුනක් පෙන්නන ගණකයක්. 6 3 1. එතකොට ඒ ගණකේ 1 ඉඳලා 6 වෙනකන් ඉලක්කම් ලිව්වොත් තියෙන්න පුළුවන් ඔය ඇලිච්ච පැත්තට තියෙන්න පුළුවන් විශාලම අගය ගත්තොත් 5. හරිද? 5. හරි. එහෙනම් ඒ ගණකෙන් අපිට ගන්න වෙන්නේ 5. ඊළඟට අනිත් ගණකේ 5 සහ 4 පෙන්වන ගණකය බලන්න. ඒකේ අපිට නොපෙන්වන පැති 4ක් තියෙනවා.
ඒ හතරට එතෙන් දැන් දෙන්න පුළුවන් විශාල මංගයේ 6. එතකොට එකකින් 6 එකතු වෙද්දී අනිකෙන් 5 එකතු වෙලා 6යි 5යි 11 විදිහට උත්තරේ හැදෙනවා. 6යි 5යි 11 විදිහට උත්තරේ හැදෙනවා. රයිට්. අපි අද 14 වෙනි ගානට එක බෝඩ් එකේ හදන්න ඕනිත් නැහැ. මම මෙහෙම කියපුවාම උත්තරේ වාට හදා ගන්න පුළුවන් මගේ පුතේ. හරිද? මේ බලන්නකෝ. මේකේ මෙම වෘත්ත යොදාගෙන ත්‍රිකෝණයේ හැඩය ගැනීමට අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු අංකය වන්නේ. අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු අංකය වන්නේ කියපුවම හරිද? මෙන්න මේ ත්‍රිකෝණ ටික මේ 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 ඉලක්කම් ටිකෙන් බලන්න. හරි. 1 2 3 4 5 ඊට පස්සේ 1 sorry 1 2 3 4 10 9 8 11 12 14 හරි 11 12 14 මෙන්න මෙතනින් ත්‍රිකෝණයක් අපිට නිර්මාණය වෙනවා හරිද ඊට පස්සේ ඕනනම් තව ත්‍රිකෝණයක් පුළුවන් 5 4 3 7 8 4 3 7 8 13 මෙතනම ත්‍රිකෝණයක් හදන්න පුළුවන් ඔය කොහොම ත්‍රිකෝණ හැදුවත් අපිට මෙතනදී ඉවත් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේකට අවශ්‍ය නැති වෙන්නේ 14 2වත් 6 9වත් නෙමෙයි 15 සහ 6 15 සහ 6 තමයි පුතේ මේක ගන්න නැත්තේ මේක කොහෙටවත් ගන්න බෑ ත්‍රිකෝණයක් හදද්දී හරිද 15 සහ 6 රයිට් යමු 15 වෙනි ප්‍රශ්නෙට අපි ඒක බෝඩ් එකේ හදමු 15 ගිනි කූරු කතන්දරේ රයිට් ගිනි කූරු පහක් යදාගෙන ත්‍රිකෝණ දෙකක් හදලා තියෙනවලු තවත් ත්‍රිකෝණ පහක් මේන සම්බන්ධ කර නිර්මාණය කළහොත් මුළු නිර්මාණයට අවශ්‍ය ගිනි කූරු ගණන මුළු නිර්මාණයට මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් හදලා තියෙනවා ඊට පස්සේ ආයෙත් මොනවම තියලා තියෙනවා මේ බලන්න පළවෙනි එක හදන්න අපේ ඔළුවට යන්නේ ගිනි කූරු තුනක් ගිනි කූරු තුනක් එතකොට අපෙන් අහන්නේ තවත් ත්‍රිකෝණ පහක්නේ පහයි එහෙනම් අපේ ඔළුවට යන තුනේව පහ තුන් වරක් පහ 15යි 15යි මෙතන තියෙනවා 1යි 3යි 2යි 5 15 20යි 20යි වගේ කියලා අදහසක් ඔළුවට යනවා නෑ එහෙම නෙමෙයි මේක හදන්නේ දැන් මෙයා හැදුනා ඊට පස්සේ අලුත් එක හදන්න ආයෙ අලුත් එක යන්නේ 2යි ආයෙ තව එකක් හැදුවොත් ආයෙ 2යි යන්නේ මේ තව එකක් හැදුවොත් තව 2යි හරිද දැන් මේ අලුතෙන් හදන ටික දෙවෙනි එක තුන්වෙනි එකත් හදමු මේ හතරවෙනි එකත් හදමු මේ තුන මේ හතර එහෙනම් පහ හරි මේ පස්සේ එහෙනම් මේ මුළු නිර්මාණයට යන්නේ ගිනි කූරු 1යි 2යි 3යි 5 6 7 8 9 10 11 12 13 14 15 ගිනි කූරු 15 sorry ගිනි කූරු 15 උත්තරේ 1 හරි යන් අපි ඊළඟ ගන්න ඊළඟ ගන්න බලමු සෙන්ටිමීටර 20ක් දිග ලීයක් මේක බෝඩ් එකේ ඕනේ නැහැ පුතේ බෝඩ් එකේ අවශ්‍ය නැහැ මේක බලන් ඉන්න සෙන්ටිමීටර 20ක් දිග ලීයක් එක තැනකින් කැපීමට මිනිත්තු දෙකක් ගත වේ හරි පාංගෙඩිය අරගෙන කපනවා මැදි කෑලි දෙකක් එනවා හැබැයි අපි කැපුව එක පාරක් හරිද අපි හිතමු කන්න ආස කෑමකින් කතා කරමු වියන් රෝල් එක කිබුල බරිස් කියන අරගෙන තැන් දෙකකින් කපනවා අපිට එනවා කෑලි තුනක් එහෙනම් හැම වෙලේම අපේ ඔළුවේ තියෙන්න ඕනේ මොනවා හරි එක දෙකලවර එකතු වෙච්ච නැති දෙකලවර එකතු වෙච්ච නැති කෙලින් ඇදට ඕම් විදියකට තියෙන දෙයක් එක තැනකින් කපපුවම කෑලි දෙකක් දෙපොලකින් කපපුවම කෑලි තුනයි එහෙනම් කැබලි ගානට වඩා එකක් අඩුයි කැපුම් වාර ගාන එහෙනම් සෙන්ටිමීටර 20ක් දිග ලීයක් එක තැනකින් කැපීමට මිනිත්තු දෙකක් ගත වෙනවා සෙන්ටිමීටර දෙක බැගින් කෑලි ලබා ගැනීමට කොපමණ වේලාවක් ගත වේද කියලා එහෙනම් සෙන්ටිමීටර 20ට සෙන්ටිමීටර 2 කෑලි තියෙනවා 10ක් හරිද
දෙකේ කෑලි 10ක් තියෙනවා. ඒක තේරෙනවනේ. ඊට පස්සේ ඒ කෑලි 10 ගන්න අපි කපන්න ඕනේ කැබලි ගානට වඩා එකක් අඩු කැපුම් වාර ගන්න. ඒ කියන්නේ කැබලි 10යි කැපුම් වාර 9යි. කැබලි 10යි කැපුම් වාර 9යි. එහෙනම් එක කැපුම් වාරයකට මිනිත්තු දෙකක් ගත වෙනවා. එහෙනම් කැපුම් වාර 9ට මිනිත්තු 9 වාරයක් දෙක දෙවාරයක් 9 18 දෙවෙනි උත්තරය. හරි ත්‍රිකෝණ ටික හදමු ටග් ගාලා බෝඩ් එකේ. ත්‍රිකෝණ ටික හදමු බෝඩ් එකේ ටග් ගාලා 17 වෙනි ගාන. අන්නවම තියෙන්නේ මේ 1යි 2යි 3යි පේන ටික දාගන්න 4. ඊට පස්සේ 5යි 6යි 7යි 8යි 8යි තියෙන්නේ. ඒක උඩ 8. ඒක ලේසියිනේ. පුංචිම පුංචි ගාන. කරෙක්ට්. හරිද? ඊළඟට යන්න. 18 වෙනි ගාන. සමන්ගේ පුතා වන චාමරගේ මවගේ එකම නැගණිය චාමර ඇමතිය යුත්තේ කෙසේද කියලා අහනවා. රයිට්. මෙන්න බලන්න. සමන්ගේ පුතා වන චාමරගේ මව. සමන්ගේ පුතා කියලා කියන්නේ වන චාමරගේ අම්මා. ආ සමන්ගේ පුතා චාමර චාමරගේ අම්මගේ එකම නංගි. ආ හරිද? එකම නංගි චාමර ඇමතිය යුත්තේ පුංචි අම්මා. හරිද? පුංචි අම්මා. අර කියන්නේ අම්මගේ නංගි මගේ පුංචි. අපි පුංචි කියලා කියන්නේ නේද? පුංචි කියලා කියන්නේ මේ පොඩ්ඩක් කියන අදහස නෙමෙයි. අපි හරි වචන පාවිච්චි වෙන්න ඕනේ පුංචි අම්මා. හැබැයි කවියට කතා කරන්නේ පුංචි කියලා. අම්මගේ අක්කා ලොකු අම්මා නේද? අම්මගේ මල්ලි පොඩි මාමා. අම්මගේ අයියා ලොකු මාමා නේද? හරි පැත්තට ගියොත් තාත්තගේ පැත්තෙන් කතා කළොත් නේද? තාත්තගේ අයියා ලොකු තාත්තා, තාත්තගේ මල්ලි මගේ බාප්පා, තාත්තගේ අක්කා ලොකු නැන්දා, තාත්තගේ නංගි පොඩි නැන්දා නේද? කොහොම ලස්සන කවියක් තියෙන්නේ. ඉතින් හරි උත්තරේ හරි පුංචි අම්මා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලියට පැමිණ සිටින වර්ණ සංකේත පිළිබඳ තොරතුරු පහක් දැක්කේනවා. මේ ක්‍රීඩා තරඟ වලට ගියාම මෙහෙම වර්ණ දෙනවා. එක එක පළාත හඳුනා ගන්න, ගැහැණු පිරිමි හඳුනා ගන්න, කලාප හඳුනා ගන්න, මේ වගේ තොරතුරු දෙනවා පහසු වෙන විදියට. හරිද? එතකොට දකුණු පළාතයට ත්‍රිකෝණ දීලා තියෙනවා, මධ්‍යම පළාතයට සුජුකෝණාශ්‍ර දීලා තියෙනවා, සබරගම පළාතයට වෘත්ත දීලා තියෙනවා, බස්නාහිර පළාතයට සදාශ්‍ර දීලා තියෙනවා. හරිද? එතකොට රතු පාට ගැහැණු ළමයි පිරිමි ළමයි නිල් පාට. හරිද? පුංචි උදාහරණයක්. මේක නම් බ්ලැක් ඇන් වයිට් දෙන පත්තරේ නිසා, දැන් print කරපු නිසා. හැබැයි දැන් අපි මෙහෙම බලමුකෝ. මම ගියා නම් සබරගම පළාත නියෝජනය කරලා මම පිරිමි ළමෙක්. එතකොට මට හම්බෙන්නේ නිල් පාට වෘත්තයක්. හරිද? නිල් පාට වෘත්තයක් හම්බෙන්නේ. සබරගම පළාතේ පිරිමි ළමයි බලන් සිටින්නේ නිල් පාට වෘත්ත. හරි? නිල් පාට වෘත්ත. දැන් අපි හිතමුකෝ දකුණු පළාත කියලා. දකුණු පළාතේ පිරිමි ළමෙක් ගියා නම් එයා පැලඳ ඉන්නේ නිල් පාට ත්‍රිකෝණ නේද? මධ්‍යම පළාතේ ගෑල් ළමෙක් ගියා නම් එයා පැලඳ ඉන්නේ රතු පාටයි ගැහැණු ළමයි නේද? ගෑල් ළමයි ලස්සනයි රතු පාටයි. එයාලා පැලඳන්නේ රතු පාට සුළු කෝණක්. එතකොට කොළඹ පැත්තේ බස්නාහිර පළාත කෙනෙක් ගියා නම් පිරිමි ළමෙක් නම් එයා නිල් පාට ඔය සදාශ්‍ර පළඳින. ඔන්න ඔය විදිහටනේ තියෙන්නේ. එහෙනම් 19 වෙනි ප්‍රශ්න උත්තරේ සබරගම පළාතේ පිරිමි ළමයි බැලන් සිටින්නේ නිල් පාට. හරිද? පිරිමි ළමයි නිල් පාටයි වෘත්ත. නිල් පාට වෘත්ත. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අපිට හිතලා මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා උත්තරයක් ගන්න තමයි තියෙන්නේ. මේකට සම්බන්ධ වූ උතුරු මැද. අම්මනිසි ප්‍රශ්නේ වැරදි වගේ කියලා අදහසක් එනවා නේද? උතුරු මැද කවුරුත් නැහැ. හරිද? ඔව්, උතුරු මැද කවුරුත් දීලා නැහැ විස්තරයක්. බලන්නකො ඒ වුණා ප්‍රශ්නේ කියවගෙන යනකොට. මැද පළාතේ ගල්මිර ප්‍රාථමික විද්‍යාලයේ චාමර සුපුන් බණ්ඩාර සිසුවා පැලඳ සිටිය හැකි ලාංඡනය. පැලඳලා ඉන්න පුළුවන් හැකි ලාංඡනයයි අහන්න. හරිද? එයා සිසුවෙක්නේ, පිරිමි ළමෙක්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම නිල් පාට මොනවා හරි වෙන්න ඕනේ. එහෙනම් ගත්
කටටම ගත් එකෙන්ම රතුපාට සමචතුරස්‍රය කියන එක වැරදි. ඇයි පිරිමි ළමයෙක්නේ. එතකොට රතුපාට පිරිමි ළමයින්ට අයිති නැහැ. හරිද? එහෙනම් තුන හෝ දෙක උත්තරයක් එන්න ඕනි කියලා තේරෙන්න ඕනි බලනකොටම. දැන් නිල් පාටයි නිල් පාට සමචතුරස්‍ර නිල් පාට ත්‍රිකෝණ. නිල් පාට ත්‍රිකෝණ කියන්නේ දකුණු පළාතේ පිරිමි ළමයි. එහෙනම් තුන්වෙනි උත්තරෙත් වැරදි. හරි උත්තරේ නිල් පාට සමචතුරස්‍රයේ කියන දෙවෙනි උත්තරේ. පැලඳ සිටිය හැකි ලාංඡනය යන්නේ. ඒක නිසා දෙවෙනි උත්තරේ. රයිට්. අපි යමු 20 හරි 21 ප්‍රශ්නෙට. 21 ප්‍රශ්නෙට. හරිද? මේක අපි බෝඩ් එකේ හදමු. හරි. මේකේ තියෙනවා ඔන්න ඔහොම දීලා හයයි මීටර් මේ පැත්තේ තියෙනවා තුනයි මීටර් ඊට පස්සේ පොඩි පොටුවක් දීලා 50යි cm මෙතනත් 50යි cm කියලා මේ විශාල ගෙවිමේ මේ සෙන්ටිමීටර 50යි 50යි ටයිල් කැට කීයක් අල්ලන්න පුළුවන්ද කියලා අහන්නේ හරිද එතකොට පුතේ අපි බලනවා මේ පැත්තට ටයිල් කැට කීයක් තියන්න පුළුවන්ද කියලා සෙන්ටිමීටර 50ක් කියලා කියද්දී අපිට එන්න ඕනි 1 මීටරයක් හරිද 1 මීටරයකට 1යි මීටරවලට තියෙනවා හරිද සෙන්ටිමීටර 100ක් ඒ කියන්නේ 1 මීටරයකට තියෙන්න ඕනි 50 ඒවා දෙකක් सेंटीमीटर पना ये वाद देखा अरे ये ना और नया भी दिया था मैं पैसे हाया क्या अरे ना ये ना मगे पुते वो यार पहले ही मैंने हाये पैसे टेंट होनी पच्चर दिखेगा मीटर है सेंटीमीटर मिन्न मैं पैसे रखी है नौ नहीं है ना तुला ये ना ओन नौ में फोटी फोटू दोला के कमी पैसे आ हरे इतना कोटे मैं पैसे रख दोला है मैं पैसे रहा है मैं कितने देखा केला गनान करा मैंने मैं दे पैसे कोटू पेलिए गनान कला मैं पैसे कोटू पेलिए गनान कला दोला है मैं पैसे हाया है दोलस सड़क हाया හත්තෑ දෙකයි. එතකොට මේක පත්තරේ 36 කියලා මුද්‍රණය වෙලා තියෙන්නේ පළවෙනි උත්තරේ. හරි. ඒක 72 වෙන්න ඕන. හරි. හරි. 2024 වර්ෂයට දින 28ක් ඇති මාස ගණන කීයද? 2024 වර්ෂයට දින 28ක් ඇති මාස වර්ග මාස ගණන කීයද කියලා අහනවා. එතකොට අපිට දින 28ක් තියෙනවා දින 28න් ඉවර වෙනවා කියන අදහස එනවා පෙබරවාරි මාසෙට. හැබැයි 2024 වසරේ කියන්නේ අධික අවුරුද්දක් ඒ නිසා ඒ මාසෙට 28ක් තියෙනවා හරිද ඊට පස්සේ අපිට මේ අවබෝධයක් ගන්න අපි ඔය 11ට කොටු කරන්න තමයි ඔය සමහර වෙලාවට ප්‍රශ්න අහන්නේ හැබැයි අපි කොටු වෙන්නේ නැහැ උත්තරේ 28ක් තියෙන මාස 12ක් 2024කට තියෙනවා හරි එහෙනම් දෙවෙනි උත්තරේ ඊළඟට එක්තරා ඉතිපන්දමක් මේකත් අපිට හදන්න ඕනේ නෑ බෝඩ් එකේ එක්තරා ඉතිපන්දමක් වර්ගයක් විදුලිය නොමැති අවස්ථාවක දැල්වූ විට පැය 1යි මිනිත්තු 15ක් දැල්වෙනවා හරිද ඒ අනවශ්‍ය කතා ටිකක් තියෙනවා අර විදුලිය නොමැති අවස්ථාවක කියන්නේ නේද ඒක අවශ්‍ය නෑ පැය 1යි මිනිත්තු 15ක් මේ ඉතිපන්දම දැල්වෙනවා එවැනි ඉතිපන්දම් තුනක් එකවර දැල්වූ විට ආලෝකය ලැබෙන කාලය කොහොමද අපේ ඔළුවට එනවා පැය 3යි මිනිත්තු 45ක් කියලා නෑ පැය 3යි මිනිත්තු 45ක් නෙමෙයි පැය 1යි මිනිත්තු 15ක්. පැය 1යි මිනිත්තු 15 එක සැරේ දැල්වුවම එක සැරේම නිමිලා යනවා. පැය 1යි මිනිත්තු 15ක්. හරි. අපි යන් ඊළඟට 24 වෙනි ගානට. විශාල පෙට්ටියක් තුල තරමක් විශාල පෙට්ටි 4ක් ඇත. එවැනි පෙට්ටියක් තුල කුඩා පෙට්ටි 4 බැගින් තිබේ නම් විශාල පෙට්ටිය ඇතුලේ ඇති මුළු පෙට්ටි ගණන කීයද කියලා. මේක අපි මෙහෙම කතා කරමු ලේසි අපි අවබෝධ කරගන්න ඕනේ බෝඩ් එකට යනවට වඩා මේ ගාන
විශාල පෙට්ටිය තුල තරමක් විශාල පෙට්ටි හතරක් ඇත. එවැනි පෙට්ටියක් තුල තරමක් විශාල පෙට්ටියක් තුල තියනවලු. පෙට්ටි හතර බැගින් තව පුංචි පෙට්ටි හතරක් තියෙනවනේ. එහෙනම් අර තරමක් විශාල පෙට්ටි හතර ඇතුලේ කුඩා පෙට්ටි හතර ගානේ තියෙනවා. එහෙනම් කුඩා පෙට්ටි ඔක්කොම තියෙනවා 16ක්. ඒ 16යි අර තරමක් විශාල පෙට්ටි හතරයි 20යි අර විශාල පෙට්ටිය ඇතුලේ තියෙනවා. එහෙනම් උත්තරේ ශ්‍රේණිකව ගන්න පුළුවන්. ගොඩ වෙලාවක් ලියලියා ඉන්න දෙයක් නැහැ. 20යි 24ට 1 උත්තරේ. 24ට 1. හරි. 24ට 1 උත්තරේ. right. අපි ඊළඟ ගාන බෝඩ් එකේ හදමු. මෙන්න පන්තියක සෙන්ටිමීටර 150ට වඩා උස ළමයි 5යි. අපි දන්නේ නැහැ එයා 150 මේ 160ද 170ද 180ද එහෙම මුකුත් විස්තරයක් දන්නේ නැහැ. හැබැයි ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා 150ට වැඩි. right. අපි බෝඩ් එකේ හදමු. ඔන්න මේ අපි දාමුකෝ මේ තියෙන්නේ 150යි සීමාව තුන. හරිද? මෙන්න මේ ගන්න ගියාම 150යි සීමාව. එතකොට ඔය විදිහට ළමයි 5 දෙනා ඉන්නවා. හරිද? අපි ඉරි කෑලි වලින් හදාගන්න. ළමයි 5 දෙනා ඉන්නවා. ඊට පස්සේ ආයෙ කියනවා අපිට 5 දෙනෙක්ද 140ට වඩා උස ළමයි 9 දෙනෙක්. 140ට වඩා මෙන්න මෙතනින් ගමුකෝ අපි 140 සීමාව. ඔන්න ඔහම යනවා. 140ට වඩා උස ළමයි ඉන්නවලු 9 දෙනෙක්. එතකොට මේ 5 දෙනාත් එක තමයි මේ 9 දෙනා. එහෙනම් මෙන්න මේ හරියාලා 150 උඩට යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ඉන්න පුළුවන්. මේ හතරද. ඊට පස්සේ එතකොට 140ට වඩා වැඩි උස අය 9යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා මොකක්ද අහන්නේ? උත්තරේ ඉල්ලනවා මෙන්න මෙහෙම උත්තරයක්. 140යි 150යි තෙක් සිටින ළමයි මේ මේ දෙක අතර ඉන්න ළමයි ප්‍රමාණය කීයද කියලා. එහෙනම් උත්තරේ අපිට එනවා 4 දෙනයි ඉන්නේ. එන්න මේ 4 දෙනා විතරයි 4යි. හරි. ඊළඟට 26. මාගේ උපන්දිනය මැයි 30 වෙනිදාට එදලා තියෙනවා. මගේ උපන්දිනය මැයි 30. හරි. මැයි 30 මගේ උපන්දිනය. ඉමාශිට වඩා මම දින 3ක් බාලයි. හරිද? ඉනාශිට වඩා මම දින 3ක් බාලයි. අනිත් පැත්තෙන් කියනවා නම් මට වඩා ඉමාශි දින 3ක් වැඩිමහල්. හරිද? මට වඩා ඉමාශි දින 3ක් වැඩිමහල්. එහෙනම් ඉමාශිගේ උපන්දිනය එන්නේ කවද්ද කියලා අහනවා. එහෙනම් මැයි 30නේ මගේ උපන්දිනේ. එහෙනම් මට වඩා දවස් 3ක් එයා වැඩිමහල්. හරි? එයාගේ උපන්දිනේ එන්නේ මැයි මාසෙ. නේද? මැයි මාසෙ ඉමාසිට වඩා මම දින 3ක් බාලයි නම් ඉමාසිට වඩා මම දින 3ක් බාලයි. ඉමා මගේ උපන්දිනය මැයි 30 ඉමාසිට වඩා මම දින 3ක් බාලයි. මම දින 3ක් බාලයි කියන්නේ මට කලින් දින 3කට කලින් තමයි ඉමාසි ඉපදිලා තියෙන්නේ. එහෙනම් 27. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 27 වෙනි එකට. මේ බලන්න 5 තියෙනවා. එයා ಗುಣ වෙලා තියෙනවා යම්කිසි ගානකින්. එයා කොටුවස්සේ තියෙන්නේ අපි දන්නේ නැහැ. එහෙම ಗುಣ වුණාම 125 එනවා. එහෙනම් 125 යම්කිසි ගානක් පහෙන් ಗುಣ වෙලා 125 එනවා නම් අපි ඒ ගාන හොයාගන්නේ 125 පහෙන් බෙදෙනවා. හරි 125 පහෙන් බෙදපුවා 25යි. 25 හැදෙන විදිහත් තමයි ඔය අහන්නේ. එහෙනම් පස්වාරයක් 5 දෙවෙනි උත්තරේ. ඒක ලේසි. හත්වාරයක් කීයද 105 එන්නේ කියලා බැලුවට පස්සේ 15යි. එහෙනම් 15යි කියන්නේ 105 හතෙන් බෙදලා බලන්න. එතකොට හරි. එහෙනම් 8යි 7යි එකතු වුණාම 15 හැදෙනවා. 28ට 1 උත්තර. ඊළඟට කියනවා 29 රාත්‍රී 10යි 30ට ආරම්භ වූ සංගීත ප්‍රසංගය පසුදා පෙරවරු දෙකයි. පෙරවරු දෙක කියලා කියන්නේ
උදේ පාන්දර එළිවෙන පාන්දර ඔයාලා හොඳට ගොරව ගොරව නිදින වෙලාව පාන්දර දෙක කියන්නේ නේද? ඒ වෙලාවට ප්‍රසංගයේ අවසන් වුණාලු. එහෙනම් කොච්චර වෙලා තිබුණාද කියලා බලනවා. එහෙනම් 10යි 30යි ඉඳලා පැයක් දැම්මම 11යි 30යි, තව පැයක් දැම්මම 12යි 30යි, තව පැයක් දැම්මම 1යි 30යි. එහෙනම් පැය 3යි කියන්නේ 1යි 30යි. හරිද? එහෙනම් 2 වෙන්න තව මිනිත්තු 30ක් තියෙනවා. එහෙනම් පැය 3යි මිනිත්තු 30යි තුන්වෙනි උත්තරේ. හරි. යන් ඊළඟට 30 වෙනි ගානට මේ තොරතුරු ටිකක් දීලා තියෙනවා. පහත දැක්වෙන්නේ ප්‍රදර්ශනයක වෙළඳ කුටි බෙදා තිබුණ අයුරුයි. හත් වෙනි කුටියේ රෙදිපෙලි එළවලු පළතුරු ගන්නවා නම් 8 වෙනි කුටියට යන්න ඕනි. මස් මාළු කලවල ගන්නවා නම් 9 වෙනි කුටියට. ධාන්‍ය වර්ග මොනවාද? පුරක්කන් වගේ දේවල් ගන්නවා නම් 10 වෙනි කුටියට. පලා වර්ග ගොටුකොළ මුගුණවැන්න නේද කංකුන් මේවා ගන්නවා නම් 11 වෙනි කුටියට යන්න ඕනි. මේ ප්‍රදර්ශන භූමියේ තියෙන කුටි ටික. ගවුමක්කා මාළු ලබා ගැනීමට යා යුතු කුටිය. ගවුමක් ගන්න ඕනි රෙදිපිලි තියෙන කුටියෙන්. අපි එතකොට බලන්නේ 7. 7 මුලට ආපු උත්තර බලාගෙන ගියා. තුන්වෙනි උත්තරේ වැරදි. 7ට මුලට ආපු උත්තර දෙකක් තියෙනවා. 1 සහ 2. එහෙනම් අනිත් කැලලත් අපිට බලන්න වෙනවා. මාළු ගන්න යන්නේ 9වෙනි කුටියට. එහෙනම් 7 සහ 9 එක උත්තරේ. ඊළඟට මින් තරාදියක් භාවිතා නොවන මිනුම් පටියක් භාවිතා වන කුටි වන්නේ කියලා අහනවා. තරාදියක් භාවිතා නොවන කියපුවම උත්තර තුනේ පළවෙනි කැලේ තරාදි තියනවද කියලා බලන් යනවා. 11 වෙනි කුටියේ පලා වර්ග කිරලා දෙන්නේ නැහැ. ඒ නිසා තරාදියක් භාවිතා වෙන්නේ නැහැ. හරි. දෙවෙනි උත්තරේ තියෙන 11. ඒකෙත් තරාදිය 11යි භාවිතා වෙන්නේ නැහැ. තරාදියක් භාවිතා නොවනනේ. දැනට 1 සහ 2 දෙකම හරි කියන තැනට අපිට එන්න පුළුවන්. ඊට පස්සේ 3ට ගියාම 7. 7ේදී තරාදියක් භාවිතා වෙන්නේ නැහැ. රෙදිපිලි පාවිච්චි කරා. ඊට පස්සේ අපි යනවා මිනුම් පටියක් භාවිතා වෙන කුටිය. එහෙම බලද්දී 9 වෙනි එකට ගිහිල්ලා බැලුවොත් පළවෙනි උත්තරේ මස් මාළු කරවල උදේදී මිනුම් පටියක් දෙන්නේ නැහැ නේ, ප්‍රමාණය මැනලා දෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරයට ගියාට පස්සේ 7 රෙදි මැනලා දෙන්නේ යාරයයි මීටරයයි කියන මැනලා දෙන්නේ නේද? එහෙනම් දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. රයිට්. දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 32. පුතේ මාස දීලා තියෙනවා, යටි සංඛ්‍යාවක් දීලා තියෙනවා. දිනය ජනවාරි 31 සංඛ්‍යාව 31 විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි 60ක් දීලා තියෙනවා. ඊළඟට එතනින් අල්ලගන්න බැරි නම් ගාන අපි යනවා මාර්තු. මාර්තු 31යි එතන 91 දීලා තියෙනවා. ඊට පස්සේ අප්‍රේල් 30 එතනට එනකොට 121යි. 91ට 30 එකතු වෙලා 121 හැදෙන්නේ. එහෙනම් මේ ඒ ඒ මාසවල තියෙන දින ටික එකතු වෙවි හැදිලා යනවා කියන එක පොඩි අවබෝධයක් එනවා. එහෙනම් ජනවාරි 31යි ජනවාරි මාසේ දින 31යි ඒකට 60ක් වෙන්න නම් 29ක් එකතු වෙන්න ඕනේ. 29ක් එකතු වුණාම ඒ වලට පෙබරවාරි 29 කියලා එනවා. එහෙනම් තුන්වෙනි උත්තරේ පෙබරවාරි 29 32 ප්‍රශ්නෙට. ඊළඟට B වලට 121ට 31ක් එකතු කරගන්න 52යි. B වලට 52. 152යි. තුන්වෙනි උත්තරේ. හරි. ඊළඟට මේ බලන්න ඊළඟ එක අපි බෝඩ් එකේ හදමු. හරි පුතේ. දොඩංගෙඩි 5. මේ බලන්න කෙටියෙන් මම ලියන්නේ දෝ. ඒවා 5යි. දෝ 5යි. අඹ අ. අඹ කීයද? අඹ 3යි. එයාලගේ මිල 130. දොඩංගෙඩි 5කුයි අඹගෙඩි 3කුයි 130. ඊළඟට කියනවා දොඩංගෙඩි 5කුයි අඹගෙඩි 6කුයි 160යි. හරි. එහෙනම් මගේ දරුවනේ, හරිද? එහෙනම් මේ මලු දෙකේ මෙන්න මෙයාගේ වටිනාකම වැඩි වුණේ කොතනදී? වැඩි වෙච්ච බඩු ටික නිසාද කියලා බැලුවොත් දොඩංගෙඩි 5 සමානයි. වැඩි වෙලා නැහැ. අඹගෙඩි වල මෙන්න මෙතනදී වැඩිපුර 3ක් මෙතනට එකතු වෙනවා. එහෙනම් වැඩිපුර ගෙඩි 3ක මිල තමයි, අඹගෙඩි 3ක මිල තමයි මෙතනට වැඩිපුර ආවේ. 130ට වඩා 160 කොච්චර වැඩිද කියලා බලුවොත් 160න් 130ක් අඩු කරලා බලන්න
ගෙඩි තුනක් 30 නම් අඹ ගෙඩි එකක් 10යි. හරි. ගෙඩි තුනක් 30 නම් එක අඹ ගෙඩියක් 10යි. හොයාගන්නේ මේ 30 තුනෙන් බෙදුවම. හරි. එහෙනම් එක අඹ ගෙඩියක් 10යි. දැන් ලේසි. දැන් ලේසි. මේ දහනවා දොඩම් ගෙඩියක මිල කීයද? අඹ ගෙඩියක මිල කීයද කියලා. එහෙනම් එක අඹ ගෙඩියක් 10 නම් මේ අඹ ගෙඩි තුනට රුපියල් 30යි. 130 අඹ ගෙඩි තුනට යන 30 අඩු කරාට පස්සේ ඔන්න එනවා 100ක්. ඒ 100 කියන්නේ මේ දොඩම් ගෙඩි පහේ ගාන. එහෙනම් 100 පහෙන් බෙදා ගන්න. එතකොට දොඩම් ගෙඩියක් 20යි. එහෙනම් 34 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1 දොඩම් ගෙඩියක මිල 20යි. 35ට උත්තරේ අඹ ගෙඩියක මිල 10යි. 34ට උත්තරේ දොඩම් ගෙඩියක මිල 20යි. 35ට උත්තරේ අඹ ගෙඩියක මිල 10යි. හරි මගේ දරුවනේ, අවසාන ප්‍රශ්න කීපේ තියෙන්නේ නිදිමත නෑ නේද? කම්මැලි නෑ? අවසාන ටිකට එන්නේ ජයග්‍රාහී මොහොත. හරිද? මෙම ඝනකාභයේ සියලු ධාරවල දිග කොපමණද කියලා අහනවා. අපිට පෙන්වලා තියෙනවා පැත්තක දිග සෙන්ටිමීටර 3යි කියලා. හරි. පැත්තක දිග සෙන්ටිමීටර 3යි කියලා. එහෙනම් ඒ වගේ ධාර 12ක් මෙයාලාව තියෙනවා. එහෙනම් 12 වාරයක් 3 36යි තුන්වෙනි උත්තරේ. 36 වෙනි එකට 36 කියන උත්තරේ. හරි. 37. ඝනකාභයේ ඝනකයක සහ ඝනකාභයක ඇති මුළු ධාර හා මුහුණත් ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර. ඝනකයක හා ඝනකාභයක ඇති මුළු ධාර හා මුහුණත් ගණන. මේවා ඔක්කොම සමානයි ඝනකයේ සහ ඝනකාභයේ. හරි. ධාර 12යි. එහෙනම් දෙකේ 24යි. 24යි. ඊට පස්සේ ධාර 24යි, මුහුණත් 6යි එකක. එහෙනම් මුහුණත් 12යි දෙකේම. එහෙනම් 24 සහ 12 කියන පිළිතුර තියෙන්නේ දෙවෙනි උත්තරේ. හරි. 38 වෙනි එක මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම්. 38 වෙනි එක. අපිට ලොකු ත්‍රිකෝණයක් තියලා තියෙනවා. ඔන්නෝම ඒ වගේම කුඩා ත්‍රිකෝණයක් දීලා තිනවා. යාගේ දෙකයි 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 මොනවද? සෙන්ටිමීටර. මෙයා සෙන්ටිමීටර. ඊට පස්සේ කුඩා එක C 6යි. මේ පැත්තත් 6යි. මේ පැත්තත් 6යි. එහෙනම් මෙන්න මෙයා ඔන්නෝම සමානව ඔන්නෝම බෙදා ගන්න පුළුවන්. එතකොට මේ කුඩා ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියා ගන්න පුළුවන්. ඔකේ. හරි. 39 වෙනි එක. හරි. හරි. 39 වෙනි එකට යන්න අපි. 38ට උත්තරේ එහෙනම් 3 වෙනි එක 39 එක යන්න. මෝටර රථයක ඉන්ධන ලීටර 10කින් කිලෝමීටර 20ක් යනවා. ඉන්ධන ලීටර 10කින් කිලෝමීටර 20ක් යනවා. එතකොට 1 ලීටරයකින් කොච්චර යනවද කියලා බැලුවොත් 20 බෙදීම 10. 20 බෙදීම 10. එතකොට එනවා 1 ලීටරයකින් කිලෝමීටර 2ක් යන්න පුළුවන්. 1 ලීටරයකින් කිලෝමීටර 2ක් යන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදිහකට කියන්න පුළුවන්, ලීටර භාගයකින් 1 කිලෝමීටරයක් යන්න පුළුවන්. හරිද? එහෙනම් කිලෝමීටර 15 යන්නේ ඒ වගේ භාගයක ඉන්ධන ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ ලීටර 7යි මිලිලීටර 500යි. ලීටර 7යි මිලිලීටර 500යි. හරි. අවසාන ප්‍රශ්නේ. සැබෑ වේලාව පැය දෙකක් ප්‍රමාදව පෙන්වන ඔරලෝසුවක පස්වරු එකට නිරූපණය එක නිරූපණය එකට නිරූපණය වෙන වේලාව කීයද කියලා. ප්‍රමාද වෙලා පෙන්වනවා 1. එතකොට අපිට පෙන්වන්නේ පෙරවරු 11 විදිහට. හරි. එහෙනම් 6 වෙනිදා වෙළඳපොළට එන සුජය පුවත්පතේ පෙරවරු ප්‍රශ්නපත්‍ර අංක 1 තමයි පුතේ ඔයාලත් එක්ක කතා කළේ. මේක හොඳට තනියම ඔයා ලියලා පේපර් පත්‍රය අරගෙන සුජය පත්‍රේ 6 වෙනිදා වෙළඳපොළට නිකුත් වෙනවා. ඔයාට ඒක අරගන්න පුළුවන්. අරගෙන මේ ප්‍රශ්න පත්‍රයට ලියන්න පුළුවන්. ලියලා අපේ සාකච්ඡාව ඔයාට නරඹන්නත් පුළුවන්. හරිද? එහෙම නරඹලා ඔයාට පුළුවන්
ඔයාගේ ලකුණු ටික හදාගන්න. පුතේ එක ප්‍රශ්න පත්‍රයේ කියන්නේ කටපාඩම් කරලා කෙටිකම පාදාගෙන එහෙම හදන ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. හරිද? මේක ඔයා ඒ මොහොතේ අපි ඒ වෙලාවෙම ඒකට මුහුණ දෙන ආකාරය අනුව තමයි ලකුණු තියෙන්නේ. ඉතින් මේක හදාගන්න නම් පුතේ ඔයා ගණිතයේ හැකියාව හදාගන්න ඕනේ. ඔයාගේ සිතීමේ ශක්තිය හදාගන්න ඕනේ. හරිද? ඒකට නිතර අභ්‍යාසත් දෙන්න ඕනේ. පිටිපස්සට ගණන් සංඛ්‍යා හිතන් හැම වෙලේම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 10 9 8 ඒ විදිහට හිතන් හිමීට හිමීට පුරුදු වෙන ඊට පස්සේ වේගයෙන් යන ඊට පස්සේ 20 ඉඳලා 1 වෙනකන් එන්න. ඔන්න ඔයාගේ පුංචි ක්‍රම ටිකක් ඔයා try කරා. හරි? මේ ටිකත් එක්ක ඔයාගේ ගණිතයේ හැකියාව හදාගත්තොත් මේ වගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන එක බොහොම ලේසි. එහෙනම් වැඩසටහන අවසන් කරන්නයි හදන්නේ. ඔයාලට සුජය පුවත්පත සුජය YouTube නාලිකාව මේ දෙකෙන් ඔයාගේ දැනුම හදලා ඔයාට ලංකාවේ ඉහළම ලකුණක් ගන්න ශිෂ්‍යත්ව දරුව කණ්ඩායමට ඇතුළත් වෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. ආයුබෝවන් පුතේ තෙරුවන් සරණයි.